computers, smart boards, printers, dictionaries, evagema school development fund ekata 1 lakh rupees me okkoma parithyaga karanne smart daru parapurak nirmanaya karana. Dan bohoo denek katha karanawa smart country. Habai kawuruth pennala denna kohomada smart country ekak hadenne kiyala. Api langa thibena road map ekak. Api langa thibena marga sithiyama. Smart education, smart school, smart student, smart youth, smart citizen, smart country, smart global citizen. 11,77,000ක උපකරණ අපි මේ ලබා දෙන්නේ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 226 වෙනි පාසලට. ඒ වෙනුවෙන් උපකරණ පමණක් සඳහා computer, smart boards, printers 102,526. 252.6 million අපි ෆ්‍රී එඩියුකේෂන් නිදහස් අධ්‍යාපනයට පරිත්‍යාග කරලා තිබෙනවා. රජයේ පාසල් 87කට 104,242ක් 424.2 million අපි පරිත්‍යාග කරලා තිබෙනවා. ඒ සක්වල වැඩසටහන හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 60කට 101,832ක් 183.2 million වටිනා හොස්පිටල් ඉක්විප්මන්ට් මෙඩිසින් රෝහල් උපකරණ බේතේ අපි පරිත්‍යාග කළා තිබෙනවා. විශේෂයෙන්ම මම ඔබට කියන්න කැමති හැමදාමත්ම කවුරු හරි යාපනයට වැඩක් කරා නම් වැඩක් කරේ රාජ්‍ය බලයත් එක්ක. එක්කෝ ඇමති, නියෝජ්‍ය ඇමති, අගමැති, ජනාධිපති. මගේ තාත්තත් එහෙමයි. මගේ තාත්තත් නියෝජ්‍ය ඇමති හැටියට, ඇමති හැටියට, අගමැති හැටියට, ජනාධිපති හැටියට රටටම වැඩක් කරා. හැබැයි මතක තියාගන්න අපි ඉන්නේ විපක්ෂේ. මේ රටේ 76 වසරක ඉතිහාසයේ කිසිම විපක්ෂයක් කිසිම දවසක රට වෙනුවෙන් මේ වගේ වැඩ කොටසක් කරලා නැහැ. මේක තමයි සිස්ටම් චේන්ජ් එක. In the 76 year history of Sri Lankan democracy, never has an opposition party implemented country-wide development programs. However, we have embarked on a system change. We have started working for the country, serving the country, developing the country, even while being in the opposition. Visheshanma man obata adhyapane gana karunu kīpayak kiyanna yanawa. Eka gana kavuruth amanaapa wenna epa. දැන් දේශපාලඥ මොනවද කරන්නේ අපේ රටේ? කට්ටියක් ගිහිල්ලා කියනවා සිංහල බමනයි කියලා. තවත් කට්ටියක් කියනවා දමිළ පමණයි. සිංහල only, Tamil only. එතකොට ඒකින් මේ පාසලේ දරුවෝ 650ට සෙතක් සැලසෙනවද? Politicians in our country, they go to the Sinhala areas and say only Sinhala. Others go to non-Sinhala areas and say Tamil only. Okay? So does that benefit the students? Does that benefit the students in 10,096 schools, 4.1 million students? No. What is the truth? මොකද සත්‍ය? මේ රටේ පාසල් 10,096ක 41,00,000 පාසල් දූ දරුවන්ට ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය අපි වර්ධනය කරන්නට ඕන. English linguistic skills, literacy rates, we have to enhance them. ඉතින් විශේෂයෙන්ම මම ඔබට කියන්න කැමති, මගේ පුරුද්ද ඡන්ද මල්ලකට සිංහල ඡන්ද දාගන්නයි, දමිළ ඡන්ද දාගන්නයි අර සුපුරුදු දේශපාලන සූදුව ක්‍රියාත්මක කිරීම නොවේ. අපි පාසල් 10,096ම ස්මාර්ට් ස්කූල්ස් බවට පත් කරනවා. යාපනයේ දිස්ත්‍රික්කේ පාසල් 448ක් තිබෙනවා. 448ම ස්මාර්ට් ස්කූල්ස් කරලා වෛදීශ්වරා පාසලක් ස්මාර්ට් ස්කූල් එකක් බවට පත් කරන්න මමම පැමිණෙනවා. Our policy is
to make sure that all 10,096 schools in our country are smart schools. We will also make all 448 schools in Jaffna district smart schools. And I will personally give leadership and attend the occasion when Vaidheshwara school is converted into a smart school. Omega Arul Raja, me pasale dariya itamatma agana kathawak kara me api me rasvim pavatwana shalawa pasal shalawak neve meka aagamika siddhasthanaya aagamika siddhasthane shalawa tamai pasala pawichchi karanne auditorium ekak hatiye e wage me pasale adupadu gan rasak thibena මම ඔබට පොරොන්දු වෙනවා මේ පාසල ස්මාර්ට් ස්කූල් එකක් බවට පත් වෙනකොට අනිවාර්යෙන්ම ඔබ ඉල්ලුම් කරන මහල් තුනක ගොඩනැගිල්ල සහිත ශ්‍රවණාගාර පහසුකම් ස්මාර්ට් ස්කූල් ප්‍රොජෙක්ට් එක යටතේ වෛදීශ්වර පාසලට අපි ලබා දෙනවයි කියන එක මම බොහොම සතුටින් ප්‍රකාශ කරනවා. යාපනයේ දිස්ත්‍රික්කයේ බොහෝ දෙනා නායක කාරකාදීන්ගේ කතා හොඳට අහලා තිබෙනවා. දැන් කතා අහලා 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 යාපනයේ දිස්ත්‍රික්කයේ, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, වන්නි දිස්ත්‍රික්කයේ, මන්නාරම් දිස්ත්‍රික්කයේ, මුලටි දිස්ත්‍රික්කයේ මුළු උතුරු පළාතෙම නැගෙනහිර පළාතෙම දැන් ජනතාවට කතා අහලා එපා වෙලා. ජනතාව කියනවා කතාව විතරක් මදි, දැන් ක්‍රියාවට නංවන්න, දැන් ක්‍රියාව පෙන්වන්න. මම ඔබට කියන්න කැමති ක්‍රියාව හැටියට අපි අනිවාර්යෙන්ම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 13th amendment එක අපේ රටේ ව්‍යවස්ථාවේ නීති පොතේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා බොහෝ වෙලාවල් වලට මේ යාපනයේ දිස්ත්‍රික්කෙත් උතුරු පළාතේ ජනතාව විවිධ නායකයන්ගේ සීනි බෝල දේශපාලනයට වහල් වෙලා තිබෙනවා, යටත් වෙලා තිබෙනවා. ඡන්දේ කාලයක් එනකොටම ලොසින්දර දෙනවා. During an election time period, the people of Jaffna, Kilinochchi and the north are provided with sweets and lozenges. මම ඔබට කියන්න කැමති ලොසින්දර වලට sweets වලට රැවටුණු කාලය අපි අවසන් කරනවා. ඔබගේ දේශපාලන සිවිල් අයිතිය පමණක් නොවේ ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය, ජීවත් වීමේ අයිතිය, හොඳ ආදායම් මාර්ගයක් ලබා ගැනීමේ අයිතිය කාටවත් අත නොපා වහල් වෙන්නේ නැතුව සොසත්ත්වයෙන් සෝත්සාහයෙන් ජන සමාජයේ ජීවත් විය හැකි අයිතිය අපි ආදරණීය ජනතාවට ලබා දෙනවා. යාපනයේ දිස්ත්‍රික්කය, කිලිනොච්චි දිස්ත්‍රික්කය, උතුරු පළාතේ හැම දිස්ත්‍රික්කයක්ම දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. We will make each of the districts and divisional areas in which you live educational hubs, knowledge hubs. පාසල් මට්ටමින්
තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය, පරිගණක විද්‍යා අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය අපි වැඩි දියුණු කරනවා. I would like to encourage Madam Principal to use the dictionaries that I have given to make it compulsory for all 650 students to at least learn 10 new words each day. දිනපතාම අලුත් වචන 10ක් ඉගෙන ගන්නට ඕන. Formulate sentences. Look at synonyms, words with similar meanings. We have given a smart classroom today. Please, Madam Principal, encourage these students, even after school hours, to watch English news on BBC, CNN, Al Jazeera, CNBC, Bloomberg, NDTV, the Indian channel, CGTN, Chinese channel, Russia Today, the Russian channel, all English news. These students must be given the opportunity to learn English. මේ හැම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂාව හොඳින් හදාරන්නට අවස්ථාව ලබා දෙන්නට ඕන. What do I mean by smart schools? As a first step, all of the schools will have English language laboratories. All of the schools will have top class international standard computer centers and information technology centers. එනිසා හොඳට අවබෝධ කරගන්න. ඔව්, අපි ඔබට ඔබගේ දේශපාලන සහ සිවිල් අයිතිවාසිය ලබා දෙනවා. හැබැයි ඒකත් සමග ඔබගේ අධ්‍යාපන අයිතියත් අපි නිවැරදි කරනවා. ආර්ථික, සමාජීය, අධ්‍යාපනික, සෞඛ්‍ය, ආගමික, සංස්කෘතික අයිතිය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට අපි ඇතුළු කරනවා. කොන්ස්ටිටියුෂන් එකේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් චැප්ටර් එකට අපි ඇතුළු කරනවා. මේ යාපනයේ ප්‍රදේශයේ ජීවත්වන දෙමව්පියන්ගේ දරුවෝ මේ පාසලට එන්නේ. කනගාටුයි කියන්න, මත් රකුසා, ඔබගේ දුව දරුවන් බිල්ලට ගැනීමේ මහා ව්‍යායාමයක අද විවිධ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් කටයුතු කරනවා. මේ හැම දෙමව්පියෙකුටම මම කියන්න කැමති, මද්‍රව්‍ය ජන සමාජෙන් සහමුලින්ම ඉවත් කරන්නට අපි දැඩි ලෙස පියවර ගන්නවා. මද්‍රව්‍ය තුලින් විනාශයට පත්වෙන අපේ රටේ පාසල් දරු දැරියන් 41 ලක්ෂය අපි ආරක්ෂා කරන්නට ඕන. යාපනයේ දිස්ත්‍රික්කයේ ඇතුළු මුළු රටේම තිබෙන මේ පාසල් පද්ධතිය මද්‍රව්‍ය රකුසා ගොදුරක් කරගන්නට කටයුතු කරන මොහොතක මම පැහැදිලිවම ඔබට කියන්න කැමතියි, පැහැදිලිවම ජන සමාජෙන් මද්‍රව්‍ය අතුගා දමන ප්‍රතිපත්තිය අපි ක්‍රියාත්මක කරනවා. අම්මේටි දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම අද දින වෛදීශ්වරා පාසලට පැමිණෙන්න ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ගරු විදුහල්පතිතුමියට, එතුමියගේ සෞඛ්‍ය මට්ටම යහපත් අතට පරිවර්තනය වෙලා එතුමියට ඉක්මන් සුවය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් සමග මේ පාසලේ දූ දරුවන්ගේ දෙමව්පියන්ටත්, රටේ 41 ලක්ෂ පාසල් දූ දරුවන්ගේ දෙමව්පියන්ටත් මම කියන්න කැමතියි, නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් 10096ක ඉගෙනුම ලබන
දූ දරුවන් 41 ලක්ෂය රැකගන්නට ආරක්ෂා කරන්නට මේ දූ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන්නට මමත් මගේ කණ්ඩායමත් අනිවාර්යෙන්ම කැප වෙනවා. මේ වසර අවසන් වන්නට පෙර හැම දරුවෙකුටම ස්මාර්ට් ඩිවයිස් එකක් සුහුරු උපකරණයක් අයිති කර ගැනීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒ අයිතිය තියෙන්නේ මේ රටේ පාසල් දූ දරුවන්ගෙන් 33%කට පමණයි. ඒ විතරක් නෙවෙයි, මගේ තාත්තා තමයි මේ පාසල් දූ දරුවන්ට නිලැඳුම දිවාහරි ලබා දුන්නේ. හැබැයි මගේ පියා ලබා දුන්න ඔක්කොම දරුවන්ට 43 ලක්ෂයක් දූ දරුවන්ට එක ලබා දුන්නා. නමුත් කනගාටුයි කියනද වෛදීශ්වරා පාසලත් අද දෙකට බෙදලා තියෙන්නේ. වෛදීශ්වරා පාසලෙත් ග්‍රේඩ් 1 to 5 දිවාහාර දෙනවා, මිඩ් ඩේ මීල් එක දෙනවා. හැබැයි 6 to 13 ඒ අයට දිවාහාරය තහනම්. ඒ අයට මිඩ් ඩේ මීල් එක තහනම්. ඉතාමත්ම වැරදි ක්‍රියාවක්. එකම පාසලේ දරුවෝ කෑලි වලට බෙදලා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එහෙම කරේ නැහැ. එදා 43 ලක්ෂයක් පාසල් දූ දරුවන් හිටියා. 43 ලක්ෂයටම නිලැඳුම දුන්නා. ස්කූල් යුනිෆෝම් එක දුන්නා. දිවාහාරය දුන්නා. ස්කූල් මිඩ් ඩේ මීල් එක දුන්නා. එහෙනම් අද දවසේ මේ කොටසකකට පමණක් දිවාහාර ලබා දෙන ප්‍රතිපත්තිය වෙනස් කරලා මේ වසර අවසන් වන්නට පෙර මේ රටේ පාසල් දූ දරුවන් 41 ලක්ෂයටම දිවාහාරය ලබා දෙන ප්‍රතිපත්තිය අපි ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම දයාබර දූ දරුවන්ගේ දෙමව්පියන්ගේ ගුරු බවතුන්ගේ විදුහල්පතිතුමිය ප්‍රමුඛ ඔබ සෑම සිටු දෙනාගේ වර්තමානයේ සහ අනාගතය සාර්ථක වේවා, සෞභාග්‍ය සම්පන්න වේවා කියමින් යාපනයේ දිස්ත්‍රික්කයේ යාපනයේ බල ප්‍රදේශයේ ඔබ සිටු දිනාටම කියන්න කැමති, අපි යාපනය ස්මාර්ට් නගරයක් කරමු, යාපනය ස්මාර්ට් ආසනයක් කරමු, අපි යාපනය බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමු. Let's make Jaffna an educational hub, a knowledge hub. Let's ensure that all the students and youth in Jaffna are given equal opportunity to get a higher education that is of international standard.